චීනය කෝවිඩ් ආසාධිතයන් මරාදමයි යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම වීඩියෝ පට සත්‍යයට සම්පූර්ණයෙන්ම පටහැනි, වෛරයෙන් පිරී ඇති මිනිස් ස්වභාවයට පටහැනි හා මනුෂ්‍යත්වයේ ඉහළම රේඛාවට අභියෝග කරන බවත්, මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දකින බවත් තානාපති කාර්යාලය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීන රජය වඩාත් පුළුල් හා දැඩි වැළැක්වීමේ පියවරයන් අනුගමනය කර ඇති බවත්, ඒ සඳහා පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වා ඇති බවත් තානාපති කාර්යාලය පවසනවා. මෙම වෛරසයේ කේන්ද්‍රය වන හුබේ පළාතට උපකාර කිරීම සඳහා එම පළාතට වෛද්‍ය වෘත්තිකයන් 11,000කට වැඩි පිරිසක් යොදවා ඇති බවද තානාපති කාර්යාලය පවසනවා. විශේෂ රෝහල් දෙකක් දින 10කින් ඉදිකර විවෘත කර හුබේයි පළාතට සහාය වීම සඳහා අපි රට පුරා විවිධ ද්‍රව්‍ය එක්රැස් කර තිබෙනවා. වසංගතයේ වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 10ක මුදලක් රටේ සෑම මට්ටමකටම වෙන් කර තිබෙනවා. බොහෝ ක්‍රියාමාර්ග අන්තර්ජාතික සෞඛ්‍ය රේගුලාසිවල අදාළ අවශ්‍යතාවලින් ඔබ්බට ගොස් තිබෙනවා. එමගින් ජනතාවගේ ජීවිත සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාවය පිළිබඳ චීන රජයේ ඉහළම වගකීතු ආකල්පයේ මුළුමනින්ම පිළිබිඹු කරනවා. ලෝක සෞඛ්‍ය සංගම දානයේ චීනයේ ප්‍රතිචාරයේ බෙහෙවින් අගය කර තිබෙනවා. ව්‍යාජ තොරතුරු හා කටකතාවලට ඔවුන් නැවත නැවතත් විරුද්ධ වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙක්ම කටකතා පතුරුවා හරින්නේ නැහැ. කටකතා හෝ බීතිකාවන් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මේ වසංගතයට එරෙහිව සටන් කිරීමට චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා යයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.